හතලිස් හත ඇතැමුන් ප්‍රාණඝාත ආදී බොහෝ පව්කම් කරන්නේත් ඇතැමුන් දාන ආදී පින්කම් කරන්නේත් පූර්ව කර්මයන්ගේ විපාක වශයෙන්ද සියල්ලම පූර්ව කර්මයෙන් සිදුවනවාය යන හැඟීම ඇති පව් කරන්නා වූ ඇතැම් හු පූර්ව කර්මය නිසා අපට පිනක් කරන්න සිත දෙන්නේ නැහැ අප පවුම කරනවාය යයි කියති එය සත්‍ය නොවේ කර්මය කුමක්ද යන බව මෙහි අන්තනක විස්තර කර ඇත විපාකයයි කියනුයේ බීජයෙන් අංකුරයක් එනම් පැලයක් උපදවන්නාක් මෙන් කෙලින්ම කර්මයෙන් උපදනා දෙයටය බීජය අංකුරයක් මිස බීජයක්ම නූපදවන්නාක් මෙන් කර්මය විපාකයක් මිස කර්මයක් නූපදන වන්නේය ප්‍රාණඝාත ආදීහු අකුසලයෝය දාන ආදීහු කුසලයෝය කුසල අකුසල දෙක කර්ම කොට්ඨාසයට මිස විපාක කොට්ඨාසයට අයත් නැත අතීත කර්මයෙන් ප්‍රාණඝාත ආදිය කෙරෙනවා නම් ඒවා කර්ම කොට්ඨාසයට නොව විපාක කොට්ඨාසයට අයත් විය යුතුය කර්මයෙන් මිස විපාකයෙන් විපාකයක් ඇති කිරීමක් නැත ඉදින් අතීත කර්මයන්ගේ විපාක වශයෙන් ප්‍රාණ වද ආදිය කෙරතොත් ඒවා විපාක නිසා ඒවායින් මතු විපාකයක් වන බව නොකිය හැකිය මතු විපාකයක් ඇති නොකරන විපාකම වන ප්‍රාණ වද ආදියක් ඇතැයි කියතොත් එය බුදුදහමට විරුද්ධය එබැවින් අතීත කර්මයන්ගේ විපාක වශයෙන් පව් පින් කෙරනවාය යන්න සත්‍ය නොවන බව දත යුතුය කර්මය විපාක දීමෙන් ගෙවී යන්නකි කර්ම විපාක වශයෙන් කර්මම ඇතිවෙත හොත් වරක් ප්‍රාණඝාතය කළ තැනැත්තෙකුට නැවත නැවත ප්‍රාණඝාතම කරන්නට වන්නේය වරක් සොරකම් කළ එකෙකුට නැවත නැවත සොරකම්ම කරන්නට සිදුවන්නේය කර්ම පරම්පරාව කෙලවර නොවන්නේය එය නොවිය හැක්කකි එබැවින්ද අතීත කර්ම විපාක විසින් පින් පව් කෙරනවාය යනු සත්‍යයක් නොවන බව කිය යුතුය අකුසල් කිරීමේ ප්‍රධාන හේතුව ඒ පුද්ගලයන් තුළ ඇත්තා වූ ක්ලේශයෝය අකුසල් කිරීමට දුරින් හේතුවන තවත් බොහෝ දේ ඇත්තේය අකුසලයෙන් වැළකී ජීවත් විය නොහෙන ඉපදීමක් ලැබීම පාපකාරීන් ඇසුරු කිරීම ධර්මය නොදැනීම මිත්‍යා ධර්ම ඇසීම කාරණානුකූලව නුවණින් මෙනෙහි නොකිරීම යන මේවාද අකුසල් ඇතිවීමේ හේතුය අතීත භවවලදී අකුසල් කර පුරුදු බවත් සමහර විට අකුසල් ඇතිවීමට හේතු වෙයි වර්තමාන භවයේ පළමු කළ අකුසල්ද පසු අකුසල් කිරීමට හේතු වෙයි යම්කිසි පාපයක් දෙතුන් වරක් කොට එය රසවැටුණු තැනැත්තාට ඒ ගැන තිබූ විලි බය දුරුවීමෙන් ඒ පාපය නැවත නැවතද කරන්නට සිත් වෙයි ඔහුගේ ඒ පුරුද්දෙන් ඒ පාපය නැවත නැවතද කරයි සත්වයා තුළ කෙලෙස් නැති නම් මෙබඳු හේතු කොතෙක් ඇතත් ඒවා නිසා පව් නොකෙරෙයි එබැවින් පව් ඇතිවීමේ ප්‍රධාන හේතුව කෙලෙස් බව කිය යුතුය පූර්ව අකුසල් පසු ඇතිවන අකුසල් වලට පමණක් නොව සමහර අවස්ථාවකදී කුසලයන්ටද හේතු වෙයි බොහෝ අකුසල් කළ සමහරු තමන් කළ අකුසල් ගැන බිය වී ඒවායේ විපාකය වළක්වා ගැනීමේ බලාපොරොත්තුවෙන් සමහර විට බොහෝ කුසල් කරති එසේ කුසල් කරන්නා වූ තනත්තන්ගේ ඒ කුසල් ඇතිවීමට කලින් කළ අකුසලයද එක් හේතුවකි අකුසලය අකුසලයට මෙන් කුසලයටත් ප්‍රත්‍ය වෙන බව අකුසල ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චේන පච්චයෝ යනුවෙන් පဋාණ මහ ප්‍රකරණේහිද වදාරා තිබේ කුසලා කුසල අව්‍යාකෘත තුනටම කුසලයත් අකුසලයත් ප්‍රත්‍යවන හැටි පဋාණ මහ ප්‍රකරණේහි විස්තර වශයෙන්ම වදාරා ඇත
ඒ ප්‍රත්‍යභාවය හෙවත් හේතුභාවය විපාකයක් නොවේ. කර්ම කර්මවලට දුරින් ප්‍රත්‍ය වෙනවා මිස කර්මයක විපාක වශයෙන් කවදාවත් කර්මයක් ඇති නොවන බව කිය යුතුය. එබැවින් අතීත කර්මයන් විපාක දීම වශයෙන් කිසිවෙකු දැන් පව නොකරන බවත් කෙලෙසුන් නිසාම පව කරන බවත් ස්ථීර වශයෙන්ම පිළිගත යුතුය.